සාංචි ආරච්චිගේ ජිනදාස කියන නම අපිට නුහුරු නුපුරුදු නමක්. ඒත් මරදන් කඩවල යකඩයා කිව් සැනින්ම 1970 දශකයේ රටේ මහත් ආන්දෝලනාත්මක ක්‍රියාවන් බොහෝමයක් කළ බව කියන මේ අරුම පුදුම පුද්ගලයාව අපේ මතකයට නැගෙනවා. අවස්ථා කිහිපයකදී සිරකූඩුවල කම්බි කූරු නවා පැන යන්නට මොහු සමත් වූ නිසා යකඩයා කියන නම මොහුට ලැබී තිබුණා. යකඩයා නොහොත් ජිනදාස වගේම ඔහුගේ පියත් ඉතාම ශක්තිවන්ත පුද්ගලෙක්. යකඩයාගේ පියාට සිය සහකාරිය එහෙමත් නැත්නම් යකඩයාගේ මව හමුවීම ගැනත් රසවත් කතාවක් දැනගන්න ලැබුණා. යකඩයාගේ පියාගේ නම සාංචි ආරච්චිගේ ඩේවිඩ්. ඔහු රට පුරා ඇවිද යමින් වෙළඳාම් සිදු කළ පුද්ගලෙක්. වෙළඳාමට රට පුරාම කරෙන් බඩුගෙන ඇවිද ගිය යකඩයාගේ පියත් යකඩයා වගේම ශක්තිවන්තෙක්. ඔහු පදිංචි වෙලා හිටියේ මනම්පිටියේ. මනම්පිටියේ සිට මාදුරුවය පිඹුරැත්තෑව විලයාය අරලගම් විල හරහා ඔහු තවත් කැලෑගම් වල මේ විදිහට බඩුගෙන යනවා. ඒ වගේම කැලෑගම් මැදින්ම කරින් බඩුගෙන කොළොම්තොටටත් ඔහු පැමිණෙනවා. ඔහුගේ එක් වෙළඳාම් ගමනකට දින 13ක් ගත වුණු බව ඔහුගේ නෑසියන් පවසනවා. මහවැලි ගඟ අසබඩ ඉලඳ කට්ටිය නම් ආදිවාසීන්ගේ ගමත් ඔහුගේ ගමන් මගේ එක් ප්‍රියතම ස්ථානයක්. එහිදී ආදිවාසීන්ගෙන් තෙල් බෙහෙත් රෙදිපිලි ලබා දීමේ හුවමාරුවට ඔහු ලබාගත්තේ කිඹුල් හම් සහ තලගොයි හම්. ඉලඳ කට්ටිය ආදිවාසී නායකයාගේ නම කදලි. ඔහුගේ බාල දියණිය උනේ ඉතාමත් රූමත් සිංගප්පුලි කියන තරුණිය. යකඩයාගේ පියාගේ හිත මුල්වරට ඇදී ගියේ මේ ආදිවාසී තරුණිය වෙතට. ඒ වෙද්දී ඔහුගේ වයස අවුරුදු 28ක්. සිංගප්පුලේගේ වයස අවුරුදු 16 පිරුණා පමණයි. කෙසේ හෝ මේ දෙදෙනා විවාහ වී මනම් පිටියම ජීවත් වෙනවා. පස්සේ කාලෙක සිංගප්පුලේ ජේන් නෝනා නමින් නම් ලබනවා. මේ වෙද්දී හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචි වෙලා ඉන්න GW පියසේන නැමැත්තා යකඩයාගේ ඥාති පුත්‍රයෙක්. යකඩයා මියගිය පසු රෝහලෙන් ඔහුගේ දේහය රැගෙන නෙල්ලිගමට ගියත් ඔහුගේ මේ ඥාති පුත්‍රයා විසින් මරදන් කඩවල යකඩයා ඔහුට නෑකමින් බාප්පා කෙනෙක්. ඔහු සිය බාප්පා පිළිබඳව අතීත මතකයන් අපිත් සමග මතක් කරේ මේ විදිහට. අපේ බාප්පා හරිම අපූරු පුද්ගලෙක්. මස්මාළු කෑවේ නෑ. දුම්පානේ අරක්කු වගේ දේවල් ප්‍රතික්ෂේප කළා. මැරෙන්න ඔන්න මෙන්න කාලෙදිත් උන්නහැට 3-4 දිනක් එක්ක වුණත් හැප්පෙන්න හයිහත්තිය තිබුණා. ඒත් බාප්පා හිතුවක්කාරයි. එයාගෙන චිත්‍රපටයක් හැදුවට පස්සෙත් එයා කඩ කීයක් නම් කැඩුවද? කැඩුවෙම ස්වර්ණාභරණ සාපු නැත්තම් ලොකු ලොකු ගෙවල්. අවුරුදු 90 කාලෙත් එයා කඩ කැඩුවා. ඒ සල්ලි වලින් කොටසක් අනිවාර්යෙන්ම දුප්පතුන්ට දුන්නා. අපිට දුන්නේ නැහැ උඹලට වස්සා දී කියලා. එයාගෙන චිත්‍රපටයක් හදනකොට එයා විරුද්ධ වුණා. පොඩි ළමයින්ට මගේ කතාව නරක කතාවක් වෙයි කියලා. චිත්‍රපට කාර්යෝ එයාට රුපියල් 40,000ක් දෙන්න ලෑස්ති වුණා. ඒත් එයා සල්ලි ගත්තේ නැහැ. චිත්‍රපටිය හදලා ප්‍රදර්ශනය කළාම එයා ඒකට විරුද්ධ වෙලා සටන් කරා. ගාමිණී ෆොන්සේකා මහත්තයාගේ ගෙදරටම ගිහිල්ලා එයාට බැනලා ආවා. බාප්පගේ ජීවිතේ කණපිට හැරෙන්නේ අවුරුදු 8 දී. පුංචිම කාලෙදි එයාගේ තාත්තයි අම්මයි හදිස්සියෙම මිය යනවා. ඊට පස්සේ යකඩය නොහොත් අපේ බාප්පව හදාගත්තේ චාලි සිඤ්ඤෝ කියන අපේ සීයා. මනම්පිටියේ පිංගලින්දක් තියෙනවා. එතනට ඇවිත් ගොඩක් අය නානවා. එක දවසක් මිනිස්සෙක් ඇවිල්ලා එයාගේ බඳපටිය ගලෝලා සරමත් ගලෝලා පැත්තකින් තියලා නාන්න පටන් ගත්තා. එතකොට අපේ බාප්පා පොඩි. එයා දැකලා තිබුණා ඒ මිනිස්සයාගේ බඳපටිය පොකට්ටුවේ රුපියල් 5ක් තියෙනවා. මෙයා ඒක අරගෙන හොරෙන්ම ගෙදර ගිහිල්ලා එයාගේ තාත්තට දීලා. එතකොට තාත්තා ජීවතුන් අතර. ඒ මිනිස්සයා ඒ සල්ලි අරගෙන ආයෙම එහෙම ගන්න එපා කියලා තිබුණා. එදා එයාට තරවටුවක් ලැබුණා නම් අද යකඩයා කියලා මිනිහෙක් බිහි වෙන්නෙත් නැහැ. අවුරුදු 12දී බාප්පා තවත් තොරගමක් කරනවා. ඒ කාලේ මනම්පිටියේ පාලමයට මිනිස්සු නාන තැනකට එක ගැමි කාන්තාවක් ඇවිල්ලා එයාගේ වටිනා රත්තරම් බඩු ටික රෙද්දක ගුලි කරලා පැත්තකින් තියලා නාන්න පටන් ගත්තා. බාප්පා ඒ වෙලාවෙත් ඒ රත්තරම් පොදි අරගෙන හැල්මෙ දුවලා තිබුණා. මුළු ගමේම මිනිස්සු කෑ ගහලා පස්තෙන් එලවන්න ගත්තා. අවුරුදු 12ක් වුණාට මොකද රත්තරන් පොදිය කටේ එල්ලගෙන අපේ බාප්පා පාලමෙන් ගඟට පැනලා. ගඟට පැනලා රත්තරම් පොදියත් කටේම තියාගෙන ගඟෙන් එගොඩට පීනලා ගිහිල්ලා කාටවත් අල්ලගන්න බැරි වෙනවා. කාලයක් ගියාම කොහෙද ඉඳලා අහපව් ගෙදර ඇවිල්ලා. බාප්පගේ බාරකරුව විදියට හිටපු සීයට මේක මහා කරදරයක් වුණා.
එහිඳ එයා නුවර ඊරියගොල්ලේ වලව්වේ තෝමස් සාමුට බා පව බාර දුන්නා. එතන වැඩ කරන්න. එතන කාර් ගොඩක් තිබුණා. ඒවා ගෙනියන්න, උස්සන්න, වත්තේ ගස් බිනින්න වෙනත් බර වැඩ කරන්න බා පව තියාගත්තා. බාප්ප හයිහත්තිය දින ඉලන්දාරියා හින්දා තෝමස් සාමුත් ආදරෙන් හිටියේ. එහෙම කාලයක් ඉද්දි ඒ වලව්වට එන සුද්දන්ට බාප්ප වැඩ පෙන්නනවා. සුද්දොත් මෙයාගේ වික්‍රම බලන්න ආසයි. සුද්දෙක් මෙයාව හමුදාවට බඳව ගන්න හාමුගෙන් ඉල්ලලා. එතුමත් කැමති වෙලා ඉංග්‍රීසි හමුදාවට බැඳිලා තියෙනවා. අම්පාර පැත්තේ යුද කටයුතු පුහුණුවකට බාප්ප ඇරලා ආයුධ පුහුණුවත් ලැබුවා. ඒ කාලේ තමයි ඔය කාපිරිත් ලංකාවට ගෙනල්ලා තියෙන්නේ. අවුරුදු 11 12 ඉඳන් තෝමස් සාමුගේ දුවත් මෙයත් එක්කම එකට වලව්වේ හැදුණු හින්දා බාප්පත් ඒ හාමුගේ දුවත් අතර මොන මොන හරි ප්‍රේම සම්බන්ධතාවයකුත් තිබිලා තියෙනවා. යුද පුහුණුව අවසන් කරලා එන්න සූදානම් වෙද්දී එයාට ලැබුණේ භයානක ආරංචියක්. ඒ තමයි තමන්ගේ ආදරවන්තියව වලව්වට ගෙනාපු එක් කාපිරියෙක් විසින් බලෙන් දූෂණය කරපු වග. ඒ වෙලාවේ ඇයට කෑ ගහලා තියෙන්නෙත් අනේ ජිනදාස මාව බේරගන්න කියලා. මේ බව ආරංචිනු ගමම් බාප්පා කුපිත වුණා. එයා ෂොට්ගන් එකක් අරගෙන ගිහිල්ලා කැලේ පැනලා හැංගුණා. කාපිරියෝ දෙතුන් දෙනා ඉදපු තැන් වලට ගිහිල්ලා වෙඩි තිබ්බා. පහර දීලා කැලෑවේ හැංගිලා ඉන්න හින්දා බාප්පව අල්ලගන්නත් බෑ. මේ විදිහට කාපිරියෝ විශාල ගාණක් මැරුවා කියලා ආරංචි වුණා. බේරගන්න ආපු සුද්දෙකුත් මැරුම් කෑවා. ඒ වතාවේ තමයි සුදු ආණ්ඩුව දුටු තැන වෙඩි තියන්න කියලා තීරණය කළේ. බේරෙන්න බැරි තැන අපේ බාප්පා තලෙයිමන්නාරම් තොටේ ඉඳලා ඉන්දියාවේ රාමේශ්වරම් වලට මුහුදෙන් පීනලා ගිහින් තිබුණා. එතනදී එයා ඉන්දියාවේ භයානක හොරෙක්ට අහුවෙලා. ඊට පස්සේ එයාට උනේ ඒ අයගේ හොර වැඩවලට හවුල් වෙන්න. කාලයක් මේ විදිහට ඉඳලා එයා හරිම අමාරුවෙන් එතනින් පැනලා ඇවිත් තියෙන්නේ. ලංකාවට ආවට පස්සෙත් ආයිත් බාප්පා කොල්ල කැම් පටන් ගත්තලු. මනම්පිටියේ ගමේ හිටපු ඩයස් සමරදිවාකර එක්ක තමයි ගොඩක් දේවල් කරලා තිබුණේ. මරදංකඩවල යකඩය කියලා බාප්පට නම හැදුනේ මරදංකඩවලදී මිනිහෙක් එක්ක ඔට්ටු වෙලා බාප්පා ගණකම වාණේ කම්බියක් මිනිහාගේ ඔළුව වටේ නමලා දාපු හින්දා. විටින් විට හිරගෙවල් වලත් යකඩ කම්බි කූරු නවලා හොරෙන් පැනලා තියෙනවා. යාපනයේ හිරගෙදරදී මේ වගේ නවපු කම්බියක් ඒ හිරගෙදර තවමත් තියෙනවා. මරදංකඩවල තැපැල් මහත්තයා මරපු සිද්ධියටත් බාප්පා වහුණා. එදා මරදංකඩවල තැපැල් කාර්යාලයට බාප්පා ගිහින් තිබ්බේ එයාගේ සංගයා ජේමිස් එක්ක. ජේමිස් කියතේ පිස්තෝලයක් තිබුණා. බාප්පා සල්ලි කොල්ල කනකොට තැපැල් මහත්තයා පොලිසියට කෝල් කරන්න රිසීවරේ ගත්තා. බාප්පා කෑ ගැහුවා තියපන් තියපන් කියලා. ඇත්තරම බාප්පා කියලා තියන්නේ රිසීවරේ තියපන් කියලා. ජේමිස් සිතුවේ වෙඩි තියන්න කිව්වා කියලා. ඒ වෙලාවේ ජේමිස් තැපැල් මහත්තයාට වෙඩි තියනවා. ඒත් බාප්පා මිනි මරන්න කැමති කෙනෙක් නෙමේ. එදා ඒ කාපිරි ටික ඒ කෙල්ලව දූෂණය කරලා බෙල්ල මිරිකලා මරලා දාලා තිබුණා. ඒ හින්දා තමයි බාප්පා ගොඩක් දරුණු වෙලා තිබුණේ. ඒ වගේම බාප්පා හිරගෙවල් වල කූඩු අරින යතුරුත් හදනවලු. එකපාරක් සිරමැදිරි 90ක් අරින්න පුළුවන් යතුරක් හදලා අහුණා. මෙයාගේ මනුස්සකම ගැනත් ටිකක් කියන්න ඕනේ. එකවතාවක් හිරෙන් නිදහස් වෙලා එනකොට පොල් ගහකින් වැටිලා හිටපු අබ්බගාත මනුස්සයෙක්ගේ පවුලකට හිරගෙදර ඉද්දි ලැබුණු මුදල් සේරම දීලා වෙත් තිබුණා. එදා ජේමිස් අතින් තැපැල් මහත්තයා ඝාතනය වෙච්ච වෙලාවේ තැපැල් මහත්තයාව මැරුවේ මම කියලා එයා ඉදිරිපත් වෙලා තිබුණා. ඒ තමන්ගේ සංගයා ජේමිස්ව බේරගන්න. නඩුකාර හාමුදුරුවෝ මරණ දඬුවම තීන්දු කරලා අහලා තිනවා තමුන්ට අන්තිම අවස්ථාවේ ඉල්ලන්න යමක් තිබේ නම් කියන්න කියලා. අපේ බාප්පගේ සිද්ධියෙන් පස්සේ මරණ දඬුවම තීන්දු කරපු කිසිම කෙනෙක්ගෙන් අර වගන්ති අහන්නේ නැහැ. ඒකට හේතුව අපේ බාප්පා දීපු නරුම උත්තරේ. එයා අවසාන වශයෙන් ඉල්ලලා තිබුණේ මට එහෙනම් ඔබේ නෝනත් එක්ක එක දවසක් යහන් ගත වෙන්න දෙන්න කියලා. ඒ වෙලාවේ නඩුකාරයාත් ගොඩක් කුපිත වුණාලු. මරණ දඬනේ නියම වෙලා සිරගත වුණාට පස්සේ එල්ලා මරන්න දවස් 3කට කලින් SWRD බණ්ඩාරනායක මහත්තයා ඇවිත් තියෙනවා බාප්පව බලන්න. ඉන්පස්සේ විශේෂ අගමැති සමාවේ යටතේ බාප්පා මරණයෙන් නිදහස් වෙලා. මට මතක විදිහට බාප්පා එකම එක දවසක් සිල් ගත්තා. ඒ 1976 දී. දිඹුලාගල පන්සලේ. දිඹුලාගල හාමුදුරුව බාප්පගේ පාසලේ මිත්‍රේ. බාප්පා සිල් ගත්ත දවසේ රැත් කඩයක් කඩලා තිබුණා. පොලිසිය දිඹුලාගල පන්සල වටකරන වෙලාවේ ලොකු හාමුදුරුව ඉදිරිපත් වෙලා මෙහෙම කියලා. ඊයේ රෑ ඉඳන් බණමඩුවේ සිල් ගත්ත ජිනේ කොහොමද ඒව කරන්නේ? හාමුදුරුව හැබැයි තවමත් දන්නේ නැහැ. බාප්පා මට කිව්වා එදා රෑම ගිහිල්ලා බාප්පා තමයි කඩේ කැඩුවේ කියලා. එයා අපිට හැමදාම කිව්වේ එයාගේ ජීවිතේ නිස්කාරණේ නාස්ති වුණා කියලා. බාප්පා ගෙදරෙද්දි හෙළුවෙන් ඉන්න ගොඩක් කැමතියි. හිරගෙදරෙදිත් එහෙමලු. එයා ආවහම අපේ අම්මලා මට කෑ ගහනවා ඉස්සරහට යන්න එපා බාප්පා ඇවිල්ලා ඉන්නේ කියලා. එයාට හෙළුවෙන් ඉන්න මානසික ලෙඩක් තිබුණා.
අන්තිම කාලේ අංගොඩ හිටියෙත් ඒ වගේ හේතුවක් හින්දා. මරදංකඩවල යකඩයාගේ එකම නැගණිය තමයි ඇලිස් නෝනා. ඇය දැන් ජීවතුන් අතර නැහැ. ඥානවති කියන්නේ ඇලිස් නෝනාගේ එකම දුව. ඇගේ නිවසෙත් යකඩයා කලක් ජීවත් වෙලා තිබුණා. ඇය සිය මාමා ගැන මේ විදිහට මතක් කරනවා. මාමා අන්තිම කාලේ අහිංසක වුණා. එයා කවදාවත් බේතක්වත් බොන කෙනෙක් නෙමෙයි. හරියට පිරිසිදුකම ඕනේ. රෝහලකට ගියත් කොට්ටයක් මෙට්ටයක් පාවිච්චි කරන්නේ නැහැ. ඒවා අපිරිසිදුයි කියලා. එකපාරක් රෝහලෙන් දුන්නු බත් එකකට බිත්තරයක් දැම්ම කියලා මහ ජංජාලයක් වෙලා තිබ්බා. අවුරුදු 111ක් ආයුවලදපු මරදංකඩවල යකඩයා නොහොත් ජිනදාස ජීවිතේ අවසාන මොහොතේ අංගොඩ මානසික සෞඛ්‍ය ආයතනයේ ඉඳලා කොළඹ මහ රෝහලට ගෙනෙන අතරතුරදී මිය යනවා. ඇතැම් පුද්ගලයන් නම් සඳහන් කරන්නේ යකඩයා ජීවත්ව සිටිය කාලෙත් තමන්ගේ නෑසියන්ටත් සමාජයටත් බරපතල හිරිහැරයක් වෙලා ජීවත් වුණා කියලා. කොහොමුණත් ඔහු අසාමාන්‍ය ශක්තියකින් යුත් අරුම පුදුම ක්‍රියාවන් සිදු කළ පුද්ගලයෙක් විදියට සඳහන් කරන්න පුළුවන්. හැමදාම අපි දාන මේ වගේ අලුත් වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන රතු පාට බටන් එක ක්ලික් කරලා අපේ channel එක subscribe කරන්න.